බවන් සවබෝධයසනක්. විවයකයේ සතියන්තියක ආරම්භය සෙනසුරආදාාතිනය අද ජොඩි මස විසි හත්වැරි සෙනසුරාදාාදිනය. අදදිනේ ඔබට සවභාග්‍යවත් දෙනයක් වනට කියන පාර්ථනයක්ත් සමගින් අපි සූදානම් ගවුණු හරා විසි හතර තුළ දේශය පොත්ලෝකයේ විදේශය පොත් ලෝකේ ක්‍රඩාලෝකේ උනුසුම් කළේ මොන කරුණු කාරණාදිකේලා දැන කියයා ගන්නට ්‍යාරම්භ වන්නේ පත්තරේ විස්තරේ. එන්න එන්නම මහමැතිවරණයට දින ලංවෙනවා මහමැතිවරණයට දින ලංවවෙද්දී වෙනදා නම් මැතිවරණ උණුසුමෙන් වේදිකා රට ඇලී යනවා අනමුත් මේදවස් වල තබත් අවශේෂකාරණා නිසා පොත්ලෝකෙ උුණුසුම් වේති වෙනවා ඒ විදිට උුසුම් වූ කරුණුකාරණ කිහිපයක් වෙතවද මුලින්ම අවදහනියම් කරන් හිතවධනියම් කරන්නේ ලංකාදීප ජාතික පොත්පතයේ ප්‍රධාන සිරස් තලය. වෙත. පස්කු දා ප්‍රහාර විමර්ශන අසම්පූර්ණයි, ලිපිගුණු හතළිහක් නීතිපති ආපසු යවයි වාර්තාාවගෙන එන්නේ මනොප්‍රියගුණ සේ කර. කදා ප්‍ර විර්ශන අ සම්පූර්ණ ිපිගුණ හතලියක් නේතිපති අපසු යවයි හරියාකාරව සකස්කර එවන්නයි පොලිසියට දන්වයි පාස්ක විරිදා තೋික දේවස්ථන සහ තරුපන්තියේ ොටල් ඉල්ලක්ක කර, ්‍රහාර එල්ල කළ සැකරුවන්ට එරහෙව ගතියුතු නීතිම පියවර පිළිබඳව උපෙ ඉල්ලා හස් ොලිසියේ ඇතුළූ විධ පොලස්ථනවලින් පොලිස්පතිවරයාට එවාතිබූ අසම්පූර්ණ විමර්ෂන ගොුණු හතලියක් නේතිපතිවරයා විසින් මේවිදිහට වැඩබලන්න පොලිස්පතිවරයාට ඊයේ හරවා යवा ඇති වාර්තාකරනවා ඒ වගේම නීතිපතිවරයවිේ ඩබාල පොලස්පතිරයාට උපදෙස් ලබාද තිබෙන කාරණය මේ ලිපිගුණු නිවරදියාකාරයෙන් සම්පූර්ණ කර නැවත නීතිති නීතිපති පාත්මය තුට බහර දෙන්නේ අයි නීතිපතිවරයා වැඩබාල පොලිස්ප්‍රතිවරයාට උපදෙස්ලබද තිබෙනවාද දිවයින්න ජාතික පවත් පත් ඔවන්ගේ ප්‍රහන සිරස්තලෙන් මේ කාරණය වාර්තාකරනවා වෙන මේවිදියට පස්කු ප්‍රහරයේ ලිපිගුණු හතලියක් අසම්පූර්ණයි AJ. බේ නෑක තමයි තොරතුරගෙනෙන්නේ. ක ්‍රහය ලිපිගුණ හතල යක් ම්පූර්ු නීතිපතියේ පොලස්පතිට හරවායි. යවයි, අපරද ප්‍රශ්න දෙපාර්තමේතුව විසින් ඉදිරිපත් කළ පස්කු ප්‍රහාරයට අ දාල අසම්පූර්ණ විර්ශන ගුණ හතලයක් මේ විදිහට නේතිපතිවරයා විසින් ඒයේ වැඩබලන්න ොලිස්පතිරයාවෙත, පසු යාාව ඇති බවත මයි දිවේන චාතික පුවත් පත් ඔඕන්ගේ ප්‍රධාන සිර තලෙන් ර්තා කරන්න. පස්ු ්‍රාරය පිළිබඳ විමර්ශනය කරන කොමස්සම ඉදිරියේදී මේදිනවල නොවෙෙක් ආකාරය තොරතුරු අනාාවරණය වෙනවා යනාවරණය වන තොරතුරු අතර මේ පාස්කු ප්‍රහාරය සිද්ධ වීමේදී අත පසු වීම් සිදු වනේ කුමන අංශවලින්ද අත පසු වීම් සිදුවී ඇත්තේ කුමල තරාතර මේ පුද්ගලයන්ගෙන් කියෙන කාරණයක්ත් අනාවරණය වෙවිින් පවතිනවා සාක්ෂි සහිතව මේ කොමිස්ස මේ දී අනාාවරණය වූ තවත් කාරණයක් අද දිනමන ජාතික පවත්පත ප්‍රධාන සිරස්තලින් වාර්තා කරනාවෙන මේ විදිහයට ප ස්කු ප්‍රහාරයෙන් බැටකෑ ජනතාමට සහන දෙන්න මෛත්‍රී අතට දුන් ඩොල මිලියන පහට වෙච්චයක් නෑ ගයන් කුමාර්තමයි තොරතුරු වාර්තා කරන්නේ ෝස් ්‍රාමණයක ප කියියනම පස්ක කොමස සහමුුවද තමයි යාාවරණය සිදු කරතිවෙන්නේ පස්කවිඩි ද්‍යවස්ථනවලට එල්ලවලු ්‍රහාාරයන්ගේෙන් විපතට පත් ජනතාවට සහන සැලසීමට ජාත්‍යන්තර මුස්ලිම් සංගධනයක් ෙට පු ජනාධිපති මෛත්‍රි පලසසිසිේ මතා පරිනැමුමූ අමෙරිකානු ඩොලමලියන පහක මුදල මෙතෙ කිසිදු විින්දිතියෙකුට ලැබී නැතිබව පස්කු ප්‍රහාාරය සම්බන්ධයෙන් කරුණ සොයාබාලන ජනාධපති කොමිසමහමුවේ පෙරේදා අනාවරණය වනා කියන කාරණය විදියට වාර්තාක් නවා දිනමෙන චාතික පුවත්පත. දිනමෙන චාතික පුවත් පත මේ කොමිස්සමේදී අනවරණය වූ තවත්කාරණයක් පිළිබඳබද වාර්තා කරතිබෙනමට මේ විදිහට පස්කු ප්‍රහාරයෙන් ජනතාවට සහන දෙන්න බස්නාහිර ආණ්ඩුකාර කාරයාලේ රුපියල් මිලියේන විසි පහක්. අසාත් සාලිගේ මුදල් වගේ දීලා වාර්තාාව ගෙනෙන්නේ ගයන් කුමාර වේරසිංහ දිමිෙන පුවත් පත වෙනෙන්. fassung හි பல ුකා රसाත් साල හතා වෙසි, පपाස්කු ්‍රහාරයේෙන් පසු හාनीයට පත්ුව ජනතාවට අවශ්‍ය පහසුකම් සැලसीීමට පෞද්ගලකවම මුදල් පරි्याගයක් කර ඇති බවත් बස්නා පෞද්ග के මුල් රිत्याගයක්ර නැති වद. බස්නාහෙර පළත් ආණඩ කාර කාර්යාලයේ ගිනමකින් රුපියල් ලක්ෂ විසිපහා බැගින් වූ චෙක්පත් දෙකක්. අගරදු ගුරතුමාන්ට බාරදී ඇතිබවත් පස්සු කොමිසම් හම්ුවේ ප්‍රේදා අනවර නැබී තිබෙනවා එම චෙක්පත් රැගෙනමත් අගරදු ගුරතුමාන්ට දෙන්නේ ඒවකට හිටපු අමාත්‍යවරයකු වන රවී කරුවන් ඇකම හතා බව මෙන්ම චෙක්පත් අවලංග වන්නට ඒවන විටත් තිබී ඇත්තේ දින දෙකක කාලයක් පමණ බවක් කොමිසමේදී සඳහන් වොනා කියන කාරණය දිනමන චාතික පවත් පත අද ඒ විදියට වාර්තා කරනවා කොමිසම් හම්ුවේ අනාවරණය වූත් තවත් දේවල්. මෙ තමන්ගේ දේවල් වගේ ම්‍යවස්ථාවේදම වින්දදිතින්ට එහමන්න තම්ම ප්‍රහරඩ් ලක්කු අයට කිසියම් හෝ උදව්වක් උපකාරයක් මුොල්ලෙම දායිකත්වයක් ලබාන්දීමම ඉතාමත් අගේ කල යුතුකාරණාවක් බවට අපි විවාදකින් තොරව සඳහන් කරන්න ටෝනේ නමුත් සඳහන් කළ යුතු කාරණය මේ තමන්ගේ මුදල් වගේ රජයේ මුදල් වැෑකිරීමට ගත් ක්‍රියාමාර්ගය ඒ වගේම මේ කාරණය රජයේ ගිනුම්වලින් මේ විදිට මුදල් වැය කරලා එය තමන්ගේ පෞද්ගලික පසුම්වියෙන් එහෙමන් ඇත්තම් තමන්ගේ පෞද්ගලික දධනපරිත්‍යග ලෙස සිදු කලා යයි සමාජ ගතකිරීම තමයි වැදි කාරණය බාඩ පත් වන්නේ අපි දිනමෙන ජාතික පවත්පතේ ප්‍රධාන සිරස්තලයක් වෙත අධනයමු කරවා මේදවසලු රටේ වැඩි කතාාක් ඇවේ තිබ කාරණ ඒ තමයි මේ මූල්්‍යිය ආයතන සහ මූලි අක්‍රමිකතා සම්බන්ධයෙන් අද ප්‍රධාන සිරස්තල වෙන මෙම වාර්තා කරනවා. යහපාලන සමේ රාජ බැංකවල මමුල්ලිය අක්‍රමිකතා සොයන්න කොමිසමක් අගමත තේරණය කර දනෂක ගොිු ර තමයි තුරතුර වාර්තා කර. ුගේ හ ජය සම රජ ැන්ක මග අවිදි ම තා කාරෙන් සැය ය හ සිදු කරන ද ල කමකතා පිබඳ සොයා ලා මර්ශ න කිීම සහ ොමසමක් ත් ්‍රම රජ ක්ෂ හ න කරති ෙනවා ැකු සේවක සංගමය ඒයේ පැවති සාකචාවේද එම සංගම සින් කරනුලද ඉල්ලීමමට පිළිතුරු වශයෙන් මෙම තීරණයට එළඹුණු අග්‍රමමාත්තිවරයා හැ ඉක්මනින් එම කොමිසම පත් කරන බවට ප්‍රති්ඥා දුන්නා යනුවෙන් අද දිනමන චාතික පොත් පත වාර්තා කරතිබෙන ඔවුන්ගේ ප්‍රාන සි ස් .

පාතාලේ මර්ධනය කිරීම සඳහා පොලිසිය පොලිස් විශෂකාර බලකාය ඇතුළුව ආරක්ෂ ංශ දවස් වල දිවන පුර මෙහිවුම් ක්‍රියාත්ම කරනවා මේ පාතාලේ මැඩලීම තුළ පාතාලයේේ පිටුපස ඇති මද්‍රවේ ජවාර්ම වැටලීම සඳහා ඒවිදිහයට කටයුතු කරද්දිී තවත් පාතාල සාමාජකයකු පොලිස් වැඩි පහරෙන් මරමුවට පත්තුූ කාරණයන් අද ලංකාදී පජාතික පත් පත මෙමදිට වාර්තා කරනවා. පාතාල සංජී වගේ වැඩිකරු පොලිස් වැඩි පහරෙන් වරුටගනමුල්ල ප්‍රදේශයෙන් වාර්තා වන කාර ලංකාද පවත් පතයි. තා කරන්නේ ගනමුළ ප්‍රේශව සංගධානත්ම පරා කලි සාමාජක ව ගන මුල්ල සංජීව නැමත්තාගේේ වැඩිකරවශයෙන් හඳුවු බන තැත්තෙකු ඒයේ අලුවම පහයි හතලස් පහට පමණ ගම්පා මල්වතු හිරිපිටිය කොට්තුමුල්ල ප්‍රදේශයේදී පොලිසි සමඟ ඇති වූ වැඩි හුවමාරුවකින් මියකොස් ඇත සිදිය මියකගොස් ඇත්තේ අතන ගල්ල කටකෑල පිටිය පදිංචි රත්කොත් ජේඩිගේ සම්පත් සංජීව හෙවත් කිය කටකාල පිටයේ සම්පත් නැමත්තා බවත් හ ගැ මුල්ල සංචීව නැත්තාගේ ප්‍රධහන වැඩිකරර් වශයෙන් කටයුතු කරඇති බවත් උසස් පොලස් නිල් හරෙක් පැවසවා කියන කාරණය අද ලංකාදී පජාතික පවත් පතය විදිට වාර්තා කරනවා. කොමිස. හමුවේ එහමන් ඇත්තම් පාස්කු ප්‍රහාරය පිළිබඳස්වා බලන කොමිසම හමුවේ යම්යම් කාරණ අනවර නෙවෙද තවත් කොමිසමක් ්‍රියාත්මක වනවා මේ දේශපාලන පලිගැනීමම් සම්බන්ධව පසුගිය කාලයේදී මේ කාරණය අද දිනමෙන පුවත් පතවාර්තා කරන්නේ එහි සාක්ෂි ලබාදීමට පැමිණ දෙදනෙක් සම්බන්ධයෙන් වන චයරෝප දෙකක්ව පුටා දක්කොමින්. අනුර දිල්රක්ෂී, කොමිස්සම හමෝටයනුවෙන් තමයි වාර්තාාවගෙනන්නේ නता මුुक्ति පෙුණේ ු කमाරर दिसाना मමහතා සහල් दषනंචා විमार्षන कोොমিशन සභहवेේ හිටපු अध्यक्ष Generalनराल वර වන दिल रක්ෂි දෑස් विकमसीක मහत्මිය देශපාන පිගෙනෙන් පිළබඳස්वाභබලන්න නාධපति කොමशन සभाහමුුවේ සාක්ෂිදීමට ඒයේ පැමිණ අුෙන් में 4 සටහ नाම් करතිබෙනවා හිෙදී අනාවරණය වූ එහිදී කතාහර ලක් ව තවත්කාරණයක් දිනමෙන ජාතික පුවවත් පතවාර්තා කරනා ව මේවිදිහයට සාක්ෂිකරුවන්ගේ තරාතිරම දේශපාලන පලිගැනීම් පිළිබඳ ස්වාබාන්න කොමිසමට අදාල නෑ අස්සේල ලියන තමයි තොරතුරුවාර්තා කරන්නේ මෙම සහපති විනිසුර පාල රත් තා මයි මේ බව අවධහරණය කරනති වෙෙන්න්නේ සාක්ෂිකරුවන් ෙස ැඳවාති න කිසිවවෙකුගේ රාතරම දේශපාන පල පිමඳ ස බල නාදපති ොම ොවන වල්ලස්ව ෂන වංශා විमाර්ශන කොමශන් සभाාවය හිට පු අධ්‍යක්ෂ ජනරාල් රක වන दिල්රෝක්ෂි වික්ම සින් හැත් මහසමියගේ නේතික් चවරන් ට, කොමසම සभाාපති, විශ්‍රराමික ශ්‍රේෂ්ठධී කරන විනිසුර පල රත්ම තා ප්‍රකාශ කලා කියන කාරණය දිනමන චාතික පුවත්පත ඒ විදිහට වාර්තා කරති වෙනවා. පසුගේෙ දින කිහිපය තුළ වාර්තා වෝ කාරණයක් ආරක්ෂක අංශවල යම්්‍යාම් නිලධහරෙන් මධ්‍යාවාරම් හා සම්බන්ධව කටයුතු කරනවා කියන කාරණය. මේ කාරණයේදී නීතිය සාමය සහ රට උන්නතිය වෙනුවෙන් වැඩකිරීම සඳහා පිහිටුවා තිබෙන ආයතනවල එවැනි පුදගලයින් මෙවැනි වැදි ක්‍රියාමාගවලට යමුුවීම බරපත ත්වයක්. අද ලංකාදීම ජාතික පුවත්පතයේ ඇසුරෙන් අනුසිරස්තලයක් වාර්තා කරනවා වෙන මේ විදිහට. கொඩු கிලෝසියක් වෙකිනේ මේ සිද්ධිය නාකොටික් නිලධාර්හූ දෙදෙනනෙක් දැේ නිंන්තුරන සිංහ තයිත් වරතුරගෙනන්නේ. මද්‍රභ නාශක රයංශය අත ංගුඩගත් ෙරයි ලෝසිකට වැඩිතොගයක් විකුණූ බව කියන සිද්ධියයට අදාළ එම කාර्याංශයේ පොලස් නිර්ධරීහ දෙදනෙක් අපරාධ පරීක්ෂණ දෙපර්තමන්තුව විසින් ඒ අත්ත ඩංකුඩ ගෙනැති බෙනවා. මෙම සිද්ධියට අදාල පොලස් මද්‍රව්‍ය නාශක කාරයාංශයේ තවත් විලදහරින් හතර දෙෙකු ගෙන් ප්‍රශ්න කරමින්න් සිටින් බව, අපාධ පරික්්ණ දෙපර් මන්තුව පසනවා කියන කාරණය ලංකාදීප පුවත්පත ඒ විදිහයට වාර්තා කරතිබෙනවා. ගේ මත්කුඩු හා සම්බඳධ තවත් කාරණයක් ලංකා අදීපවත් පතවාර්තා කරනවා ව මේ විදිහයට මොරගාහනේ නිවසකන් කෝටියක මත්කුඩු අල්ලයි. මත්ජාාවරම වැැඩලීම සඳහහා දවස්වල ආක්ෂකංශ ලයිල්ලහිය කටයුතු කරදිය තමයි වැනි කාරණවාර්තා වන්නේ මොරගාහයන බටවිට පාරේ නිවසකින් රුපියල් කෝටියයකට අධික මත්කුඩු තුොගයක්. ු පැකට කිරීමට යොදාගන්නා උපකරන සහ තියුණු අයදු සමඟ පාතාල සාමාජිකියකු සහ ඔෝගේ බෙරිද. පෙේදා අත්තරගු ගත් බ ගල්කිස්ස කෝා භහර ජේෂ් පුල සධදිකාරරි රහන් ප්‍රේමරත් මහතා සඳහන් කලා කියෙන කාරණය ලංකාදීප ප චාතික පුවත්පත ඒ විදිහයට වාර්තා කරති වෙනවා දිනමෙන පුවත් මෙ හා සම්බන්ධ කාරණයක් එහෙමන්න්නම් මේ මත්කුඩු හා සම්බන්ධ කාරණයක් වාර්තා කරනවා දිවන පුවත්පතේ. කෝටියක කුඩු සමග ජෝඩුවක් බාට්ටු චමින්ද සිල්ව අතමයි තොරොතුර ගෙනෙන්නේ. රුපියයා කෝටියයකට අධදිික වටිනාකමකින්ු තෙරොයින් කිලෝ එකක් සමග කාන්තාවක් සහ පිරිමි පුද්ගලයෙක් ගෝන පොළ ප්‍රදේශයේදී දිහිවල පොලසිී විසින් ඒයේ අත්තඩං ගොඩ ගත්තා කියෙන කාරණය තමයි දිවෙන චාතික පොත්පත ඒ විදිහයට වාර්තා කරන්නේ. ැ ඔබ ලාගෙනෙන්නේ මහමැතිවරණය සබන්ධයෙන් මොනවද යාබත් කාලන වූ තොරතුරු කියයා මොද මේ කොරෝණා වෛර සඇත් එක් මහමතිවරණය සම්බන්ධයෙන් සෞඛ්‍ය අංශ වඩාත් දැඩි ක්‍රියාමාර්ග. ගෙන තිබෙනවා දැඩියන්ුවෙන් ම සඳහන් කළේ පෙරමැතිවරණවලට සාපේක්ෂව සෞඛ්‍යය නිර්ණායක මේ දවස්වල වැැඩි වශයෙන් බලන්න නිසා. මේ නිසා චන්දිය ප්‍රකාශ කරන්න ඔට කොච්චරකාලයක් ලබේ ද. උදේසන හත සිට හරදක්වාව වන සාමාන්‍ය කාලේ ලබෙයිද වැඩිපුර කාලයක් ලබේද මේකෙන රටේ ජනතාව අවධානය පසුවදී ඒහා සම්බන්ධකාරණයක් ඇ දිනමෙන චාතික පුවත් පතවාර්තා කරනවා චන්දය ප්‍රකාශ කරන කාලයගෙන අවසන්තීරුණණය ජුනී තිස් වනි දාට ස්වර්ණා විච්චියකෝන් තමයි තොරතුරවාර්තා කරන්නේ. න්ද ප්‍රකාශරන කාලාේගෙනනවසන්ීර්ණය ජුනි ස්වනදාට චන්ද ගනින්නේ අගෝස්තු හය මැතිවර කොමිසමේ සභහපති කියය යැනුවෙන් තමයි වාර්තාාව ගෙනෙන්න්නේ පාලිමේතු හ ැතිවරණයේ චන්දය ප්‍රකාශ කිරීමේ කාලසීමාව පැයකින් දීර්ග කිරීම පිළිබඳ ජුනි තිස්වනිදා අවසන්තීර්ණයකට එළඹෙන බව තමයි මැතිවරණ කොමිසම ඒ විදිහට සඳහන් කරතිවෙන්නේ. අපි අවධනයමකරනම ැතිවරණය හා සම්මාන්ද තවත්. කරුණු කාරණා කිහිපයක් වෙත දේශපාලන පක්ෂ ෆැලි ආරම්භ කරනවා ඔවුන්ගේ ප්‍රචාර්ක කටයුතු ආරම්භ කරනවා ඒ අස්සේ මැතිවරන කොමිස්සම ඩස්ට්‍රික් මට්ටමෙන් ැතිවරණ නීති කඩ කරන පුද්ගලයන් සොයා විමර්ශන පවත්වනවා ඔවුන්ට නීතතිය අනුකුල විදිහට මැතිවරන ්‍යාරය පවත්වන්නේ කෙළ උපදෙස් දෙනවා මෙසිියල්ල පිළබඳවඳ තොරතුරුවාර්තා කරති වෙනවා ලංකද පවත් පතින්තමයි තොරතුරු උපටා ගන්නේ මහ මැතිවරණ වියදමට තවත් කෝට දහයක් යැවෙන් වාර්තා කරති වෙනවා ලංකාදී පපුුවත් පත. ඔබ දන්නව මේ පවතින තත්වත් එක්ක ැතිවරණ කොමිසම සඳහන් කලා මැතිවරණයට වෙනදාට වඩා වැඩි මුදලක් වැයිකිරීමට සිදුවේ කියන කාරණය ඒ අනුව මහ මැතිවරන්නේ වේදම සඳහා තවත් රුපියල් කෝටි දහයක මුදලක් මහ බාණඩාකාරය විසින් මතිර කොමිෂන් සභාවට ඊයේ බහර දුන්නා කියන කාරණය ලංකාදී ප පුවත් පත ඒ විදියට වාර්තා කර තිබෙනවා. විශයෙන්ම තවත් කාරණයක් මේ මැතිවරණ කොමිසම මේ විදිහට මැතිවරන නී ල්ලගන කර පුදගලන් කෞද කියයා රටපුරස යාබලදී ප්‍රධාන දේශපාන පක්ෂ විධාකාර ක්‍රමවලින් තමන්ගේ මැතිවරණ ව්‍යාරය ආාභප කරතිව වෙනවා එක්ත් ජාතික පක්ෂය වෙන මේ විදිර තමයි තමන්ගේ මැතිවරණ ්‍යාය ආරබ කරතිබන්නේ. එජාප පළමු චන්ද රැස්වීම ඩිජිටල් තාක්ෂණෙන් කියලා ලංකාදීප පුවත්පත වාර්තා කරනවා. එක්සජධිප පක්ෂ පළම ඇැතිවර වැස්වීම ඩිජිටෙල් තාක්ෂණය ඔස්සේ පිනකෝටේ සිකොත පක්ෂ මුලස්ථනේදී පක්ෂණනාය ොන්ල් වි්‍රමසිගමහතාගේ ප්‍රධානත් වවෙන් හෙට පස්තරූ හතරට ආරම්භ කිරීමට නෙමිතෑ කියන කාණය එවිදිට ලංකාදී පුවත්පත වවාර්තා කරනවා. රන ද වාර්තා රද හෙට ප නදපති ැතිවන ේ ල් ග පයක් පිබ ො තුර ව මැතිවර ති ල්ලන් පිබඳ ස් බැල සහ ැතිවන ොමසම ර ටයතු අද ෙව රනයක් පිළිබඳ ොතුර ර්ත්රන ල න්ද පත්න දට. මයිත්‍රේ කල ව්‍යාපතිබල නම රූපය ඇත්නම් වසා තබන්න. ොන්රුව ස් ්‍රෙක් තිවරණ රයාලේ නිවේදනයක් ජන්තු මමා අරගලක ම තුරතුර වාර්තා කරන්නේ හිටපු ජනාධිපති මෛත්‍රපල සිරිසිසර හතාාවගේ දුරකායේදී පොන්නරුවේ කරනලද ව්‍යාපෘතිවල විස්තර ඇතුළත් සමරු පලක සහ පුවරුුවල මෛත්‍රිඵල සිරසේර මහතාාවගේ රුව සහ නම ඇතුළත්ව තිබේ නම් ඇැතිවරණ කාල සීමාව තුළ එම නම සහ රුව වසා තබාන්නේයි, පොනඩ දිස්්‍රෙක් ැතිවර කාර්යාලය දිස්ශ්‍රික්කේ පළාත්පාලන ආයතනවලට දැනුම්දිී ඇත කියන කාරණය ්ලංකාදීප පුවත්පත ඒවිදිහට වාර්තා කරති වෙනවා. විශම කාරන මැතිවර තු න්ග ර න න තුමන් ජදතිපි වය ශන ටයුතු රන ද ල සන්වද ්‍යා පපති ල තුමන්ගේ නමස් හරුවති බෙනවානමේ මතිවරණ කාලයේද එය ඉවත් කරන්න හමන් නම් වවාහ බන්න අතනයි පවරගෙන තිබෙන්නේ කොමුණත් ඒ ඒදනයේ ද තවත්ම බන්දනාකාරය පැත්ව උනුසුම් වාතර න එහමන ම් උුසුම් තත්වයක් ඇතිවන උුසුම් තත්ව ඇතිවන්න හේතුව මොක්දගින් කාරය ලංකා අදේ පොත් පත වාර්තාරනවා. පාර්සලයෙන් හිරගෙදර අවට මහ කලබලයක් සුජි තේවා ජුලිගේ සහ නිමන්ත රණසිංහ තමයි තොරතුරු වාර්තා කරන්නේ. බෝබ නිස්ක්‍රියාංශයත් ගෙන්වයි, කොළඹ මැගසින් බඳනාාරයේ පිටු පස තාපය අසල වැටී තිබූ සැකටයුතු පාර්සලයක් හමුුවීමෙන් ප්‍රදේශයේ දැඩී බෝම්භ දෙයක් යේ පැතර ගොස්තිබෙනවා. ප්‍රදේයේ සෝදිීස් රාජකාය යෙදුණු බඳනාාර බුද්‍යංශ නිලධහරින් ක්ඩාමකට මෙම සැකටයුතු පාර්සලයක් හමුුවී තිබෙනවා. නිලධහරිින් පසුව පොිස් විශචකා ලකායේ ොම්බ නිික්ක්‍රියංශන් ලහර පිසක් කැඳවා එම පාර්සලය පරීක්ෂා කර ඇති අවස්ථාවේදී එහිතිබී මත්කුඩු ජංගම දුරකතනයක් දුම්කොල ඇතුළු බහන්් කිහිපයක් ස්වාගන්නා ලදැයි බඳගාර පාර්ටමේන්තුව පවසනවා කියන කාරණය අද ්ලංකාදී ප පුවත්පත ඒවිදිහට අනු සිරස්තලයකින් වාර්තා කරති වෙනවා. සුදුවෑන් මාධ්‍ය හමුව ඔබට මතක ඇති පසුගේ රජය සමේදී ක්‍රියත්මක වූ මැතිවරන ආසන්නන්නේයේදී ක්‍රියාත්මක වූ මාධ්‍යිය හමුුව මේ මාධ්‍ය හමු සම්බන්ධයෙන්න තවත්කාරණයක් ලංකාදීව පවත් පතවාර්තා කරනවා බඩ මේවිදිහයට සුදුවෑන් මාධ්‍යසාකච්ඡාවයේ දෙදනා අල්ලන්න වරෙන්තු වෙනුවෙන් තමයි වාර්තා කරණන්න නිමාන්ති රණසිහ. අන්ඳල්න්නනාත්මක සදුවන් මාධ්‍ය සකච්චාවට අදාල පළමු සහ දෙවිෙනනිස් සකරුවන් වන සරත් කුමාර සහ තුළ සංජීව මතනා කැනය වහමතරංගුඩ ගෙන ධිකරනෙවත දිරිපත් කරු එෙස කොබාතිරයක මහස්්‍රරාත් ප්‍රියන්ත ලියනගේ මහතා යේ වරෙන්තු නිකුත් කර තිබෙනවා සිද්ධිට අදාල මහස්ත්‍රාත් පරීක්ෂණය යේ යි කැඳවූ අවස්ථාවේදී. ඇපමත්ත සිටින්න මෙම සැකරුවන් දෙදනා අධිකරණය හමුවේ පෙනේ නොසිටීම හේතුවෙන් මෙසේ වරෙන්තු නිකුත් කලා කියන කාණය තමයි ලංකාදීීම පුවත්පත ඒ විදිහට වාර්තා කර. ෙන්නේ කොරෝණ වෛරස හමුවේ අපරටේ ක්‍රියාකාරිත්ව, සෞඛ්‍යාංශවල ක්‍රියාකාරිත්වය ආරක්ෂ්‍රක අංශවල ක්‍රියාකාරිත්වය ඒවගේම රජේ විසින් ගන්නාව ක්‍රියාමාර්ක පිළිබඳව ජාතියන්තරයේ පැසසුම් නිතතින් හිමිවුණ. එවන් පැසුමක් පිළිබඳවවාද ලංකාදී පුවත්පත මේ විදිීට වාර්තා කරනවා. කොරෝණ පාලන වැඩසටහන ඉම්රාන් කාන්ගේ ප්‍රසාදයට සුජිතේවා තුුළිගේ තමයි තොරතුරවාර්තා කර. රෝනා පාලන වැඩසටහන ඉම්්‍රන්කාන්ගේ ප්‍රසාදයට ඒ ජනපතිට දන්වාතිබෙනවා කොයින් 19 වසංගතයට එරෙහෙව ශ්‍රී ලංකාම ගෙන යන වැඩ පිළිබල තමා ඉහලින්ම අගේ කරන්නේ යැයි පාකිස්ාන ආග්‍රාමාතතිය ඉම්්‍රන් කාන මහතා ශනාධීපති ගෝටාබේ රාජ පක්ෂ මතාට පෙරේදා දැනුම්දී ඇතිකාරණය ඒ විදිහෙට ලංකාදිය පුවක් පතවාර්තා කරනවා. නිවසට ව සිටින ඔබ ලාගෙන සිටින්නේ කරෝනා වෛලසය හමුවේ රටේ අක්්‍රිය වූ යම්යම් අංශ, කවදාද නැවතත් ක්‍රියාත්මක වන්නේ විවෘත වන්නේ කියන කාරණය. යම්යම් අංශ එහමන්නැත්තම් රටී බොහෝ අංශ. සියයට හැත්තෑාවකට අසුවට වැඩි ප්‍රමාණයක ක්‍රියාකාරිීත්තුවය නැවත ආරම්භවඇති වෙනවා නමුත් යම්යම් තැන් ජනතාව වැඩිපුර ගැවසන ස්ථාන ජනතාව වැඩිපුර භාවිතයට ගන්නා විනෝදාශය සඳහා භාවිති කරන ස්ථාන ආදිය පිළිබඳව යම්යම් නිර්නාායක තවමත් ක්‍රියාත්මක වනවා. ඔබ බලාගෙන ඉන්න කරුණකාරණා කිහිපයක් පිළිබඳව එක පෙළට ඔබට කියන්නට හිතුවා. මේ කොරෝණ වෛරසය හමුමුව අඩු පනවී තිබූ ශේෂත්‍ර යලි මහජනතාවට නිරාාවරණය වන ආකාරය. කෞතුකකා ගාර පළමූුණදාසිට විවෘතය කියන කාරණය ලංකාදී පුවත් පත වාර්තා කරනවා දෙවෙන පුර සේලම පපු්‍රවවිධ්‍යත්ම ස්ථන සහ ජාතික කෞතුකාාර දෙපාර්තිමෙන්න්තු විර්තය ක්‍රියාමක වන කෞුතුකා ාර ලබ පළමුවෙනිදාසිට දේශී සංචාරකින් සඳහා විවෘත්ත කිරීමට රංශය තීරණය කරතිබෙන බව ලංකාදීප පුවත්පත භාර්තා කරනවා ඒ කෞතුකාවාගාර මෙ මෙවිදිර තමයි පෙරපාසල් ආරම්භ වන්නේ සිසුන් අඩකින් පෙරපාසල් අරින්න අවසර ලංකධිපුවත් පත තමයි කාරණත්වර්තා කරන්නේ වසගත ේතුවෙන් වසාද මන පෙරප ශිෂ ංඛාව සයට පණහකට සීමමා කර ළ වෘත කිරීමට අවසර ලබධ බව සෞඛ්‍ය මාති්‍යං සඳහන් කරනවා නිස පරිදි සෞඛ්‍යෝපස් පිපදමින් පරපාසල් වල සිසන් සංඛ්‍යාව සයට පණනාකට සීම කර, ජලි ආරම්භ කිීම ඉදි යේදී අවස බෙන බව මයි සෞඛ්‍ය මාත්‍යం සඳහන් කරන්නේ. I-19 වසත හේතුවෙන් වෙන පුරා ස ියල පෙරපසල් එකුත් මාර්තුමස හතුන් වන දින සිට වසා මනා කාරන ළං පත් ේ වාර්තා කරවා. උපකාරන්ති උපකාරක පන්තිවලල සහභාගේ නොවීමේ දවස්වල නිවසට වී සිටින දවා දරුවන්ට ඔන්න පනිවෙඩයක්ති වෙනවා. උපකාරක පන්ති විසින් නවවිනිදාාසිට ඇරබේ ඩන අඋද්‍යන්ග ීතමයි තොතුරවාර්තා කරන්නේ. COොVID-19 වසග තත්වේ හේතුවෙන් තාවකාලිකව නවතා දැම උපකාරක පන්ති මේමස විසින් නවවිනිදාසිට යලි ආරම්භ කරන බව සමස්තලංකා වෘතිය දේශකවරන්ගේ සංගමය සඳහන් කරනවා. රජහ සෞ්‍යංශන් හි නිර්දේශ අනුව උපකාරක පන්ති ආරාම්භ කිරීමට කටයුතුයෝදා ඇැයි එම සංගමේ මාධ්‍යයකගේ ප්‍රධානේ තිරංජන ගම්ලත් මහතා සඳහන් කරතිබෙනවා. මෙහිදී සිසුන් අතර මේටරයක පර්තරයක් තබා ගැනීම සහ මුහුණු ආවරන පැළද සිටීම අනිවාර්ය බව තමයි ගම්ලත් මහතා සඳහන් කරතිබෙන්නේ. සෞඛ්‍යාරක්ෂිත පන්තිකාමරයක් නිර්මාණය කිරීම සඳහාද සමස්තලංකා වෘතිය දේශකවරුන්ගේ සංගමය මගින් විදිමත් වැඩසටන් ගණනාවක්. දිවන්න පුරා ක්‍රාත්මක කරතිබෙන ව ඔහු. ඳහන් කළ බ ලංකාදීප පුවත්පත ඒ විදිහට වාර්තා කකරත්තිබෙනවා. පිරිෙන් අධ්‍යාපනය කොහමද නැවතවතාව කාරම්භවන්න එකන කාරණයක්ත් වාර්තාකරතුවෙන මාමය ොඩට කියන්නේ කොරෝනා වෛරසේ හමුවේ මීට මාස කිහිපේ කට කලින් එහමන්න ඇත්ත මාර්තුමාස අග එහෙමන් ඇත්ත මාර්තුමාසය මුල තදාසන්න කාලවලදී වසාදැමුණු අක්‍රීිය වූ අංශ නැවත විවෘත්ධ වන ආකාරය මෙන මේම තමයි පිරිවෙන් නැවත විවෘතවීම සිද්ධබන්නේ කොVවි ව නිසා වසාදැමනෝ පිරිවෙන් පියවර හතරකින් ඇරේ. වි නිසා සාදාදයන පරිරවෙන සහ සීලමාතා අධ්‍යාප නනාතන පවර හරක් ඇයටතේ යළිආරම්ම කරබව අධ්‍යාපනමාත්‍යංශය සඳහන් කරනවා යනව පළමු පියවර යටතේ මෙම විසි අවවනද ජුලි මසතුන් වෙනිදා දක්වා පිරිවෙන් හි ගුරුවරුන් සේවයට වාර්තා කළ යුතුයි. දෙවන අධර තුළ ශ්‍රිෂංඛ්‍යාව සට අඩු. මෝලි පිරිවෙන් මහපිරිවෙන් සහ සීල මාතා අධ්‍යාපන ආයතනයන් හි ජුලිමස හය වනදා සිට ඉගැවීමම් ආරම්භරන යගන්නේෙ ශිෂ සංඛ්‍යාව සයට අඩුණම්. ශ්‍රිෂ සං්‍යාව සයට වඩා වැඩි. මූලික පිරිවෙන්වල හතර පහ. මහ පරිවල පහ ස්්‍රේණීිය ප්‍රශීන ප්‍රාථමික ප්‍රාශී මදධ්‍යීමම ප්‍රාශී, අවසාන ශ්‍රේණී දහතුන ශ්‍රීණ විද්‍යාතන පරිවවෙෙන්හි එකකො හ දහන ශ්‍රීණ සඳහා අධ්‍යන කටයුතු ජලිමස හය ව ආරම හ රජ ස්තුර ලංකාදී පත්ව වනව තුරතුර වාර්තකරන වශෂ සඳහන් කරන්නවනේ අධියර හිපයක් ඇනතේ මේ විදිහට පිරවෙන්. ආරම්භ කිරීමේද පාසල් නැවත විවෘත්ත කිරීමත් අධියර කිහිපයක් ඇටතේ ආරම්භ කිරීමට රජය කටයුතු කර රජයේ සූදම්බනවා ඒ පිළිබඳවත් අද දිනමෙන පුවත් පත වාර්තා කරනවා මෙන මේ විදිහයට පළමු අදීර අයටතේ අනි්ධා පාසල් විවෘත්ත කරයි සිතාරා සේනානය තමයි තුොරතුරගෙනන්නේ රස ්‍යාතිහමේ ව සාදමනු පසල් නැවත ආරම්භ කිරීම පළමු අධර මෙම මස විසින් අවවෙනි සඳ ක්ව්‍යත්ම කර ත දනමෙන පවත්පත ඒ විදිහයට වාර්තා කරන්නේ විශෂ ේද සඳහන් කරන්නන කාරණය පාසල් ආරම්භ කරන දිනයේදීම මේ පාසල් සිසුන් නැවත පාසල් වට කැදුවීම සිද්ධ කරන්නේ නැ කියන කාරණය අධ්‍යාප්‍රමාත්‍යච සඳහන් කරමේ සෞඛ නිර්දේශවට අදාලව මේ පාසල් ආරම්භ කිරීමේදී ගරුවරුන් අධ්‍යයන කාය මණ්ඩල සහභාගවීමෙන් අනතුරුව ඉන් අනතුරුව ම පාසල් ක්‍රමක් ක්‍රමයෙන් විධාකාරය ශ්‍රේණි සඳහ ආරම්භ කිරීම සිද්ධ වන්නේ කියෙන කාරණය වාර්තාකරතිබෙනවා. අපි අවධාන යමු කරනවා මේ පාසල් දරුවන්ගේ සෞඛ්‍ය රකින් අතරජය පේවරගෙන තිබෙන තත් වැඩි වශයෙන් ඒ පිළිබඳවත් දිවෙන චාතික පොත්පතවාර්තා කරනවා පාසල් දරුවන්ගේ සෞඛ්‍යය රකින්න මිලියන හාරසිය අසූ පහක් ලස්සිද දුමින් තම තුොරතුරුවාර්තා කරන්නේ පාසල් ආරම්භ කිරීමේදී නසි සෞඛ්‍යාරක්ෂිත ක්‍රමවේද අුගමනය කිරීමට අවශ්‍ය ද්‍රව්්‍යිය මිලදී ගනීමට රජයේ මේ විදිහයට රුපියන් මිලියෙන්න්න අටස අසූ පහක මුදලක් වෙන් කරතිබෙන බවතමයි දිවයින චාතික පුවක් පත වාර්තා කරන්න විශේෂම පාසල් නැවත ආරම්භ කිරීමේදී ඒ පාසල්වල දරුවන්ගේ දවාදරුවන්ගේ ශර ෘක්ෂණත්වය මැනීම සඳහා අවශ්‍ය කරන උපකර ලබාගතයුතුයි ඒවගේම විශභේජනාශක දියර ඔවුන්ගේ දහිනික භාවිතය සඳහා ඒවගේ වා න් පාසල්වට පැමිණීමට පෙර පාසල් පරිිෂ්්‍ර විශ්විජාරණයකට ලක් කල යුතුයි මේ සියලුදේවල් කොෝණ වෛදසිය මුළුමින්ම රටින් තුරන් වනතුරු ක්‍රියාත්මක වී යුතු මේ සඳහා රජය පේවර අනුගමනය කරතිබෙනවා සහ මුදල් වෙන් කරතිබෙනවා විශෂම සඳහන් කරන්න ඕන කාරණේ පාසල් නවත ආරම්භ කරත් මෞපියන් වශෙන් ඔබ වඩාත් සැලකිලි මත්වන්න ඔබගේ දවාපුතා පාසලටයාේදී හැකි තරක් ඔවුන්ට විශභේජනාශක දීර භාවිත කිරීමට හුරු කරන්න නිරන්තරයගෙන් ඔවුන්ගේ දැ සේදීමම සදා ඔුන් හු කරන්න ඔවුන් සාමාන්‍යය පළවන ශ්‍රීණය දෙෙන ස්ශ්‍රේණය තුන්වන ශ්‍රේණය වැනි අඩු ස්්‍රීණික ඉගෙනම ලබන දුවෙක් පොතෙක්නම් ඔවන්ට ඒ සෞ්‍යය ක්‍රමවේද පිළිබඳ ඔබ කියන්න ඒ ක්‍රමවේද පිළබඳ ඔවන දැනුවත් කරන්න නිරන්තයෙන් ඔබ අධානෙන් පසුවන්න කොරණ වෛරසේ හමුවේ ඔබගේ දරවාගේ වගකීම ගුරුවරුන්ට පමණක් කස්ේමා කරන්න ටපා ඔබ නිරන්තරයන්නේ පිළිබඳස්යා බලන්න ක්‍රමක් ක්‍රමෙන් පාසල්ආරම්භ වුණත් මවපියයන් වශයෙන් ඔබ මේ කාරණය දඔබගේ දවාපපුතාආරක්ෂක ැීම කටයුතු කරන්න කියනමතක් කිරීමත් අප සිද්ධද කරනවා. අද ජාතික බත්පත්වලතා බොහ කරුණු කාරණ වාර්තා කරති වෙනවා මොල් පිට වල. අපි සීල තුොරතුර ඔබට කියන්නට කලෙන් මෙසූදාන වන්නේ කෙටිවිරාමයක් ලබාගන්න. රම අනතුර බනවතත් පත්තරේ විස්තරය සමගින් කොරෝණා වරසයෙන් නිසා කොරෝණ වෛරසය ගැන වැඩි අවධානයක් යොමු කිරීමේදී. ඒවන් ඇත්තම් නිවසේ ඉන්න ඔබ අප අපි සියලු දෙනාම කොරෝණා වරසේ ගැන වැඩි වශයෙන් කතා කරක්දී තවත් මාරයේ අපේ සමාශයෙන් මතුවමින් තිබෙනවා. ඒතමයි ලිංගු මාරය අද දිනමෙන පොත් පත වාර්තා කරනවා මෙහෙම ඉදිකිරීම පරිස්්‍ර සේක හැත්තෑ පහක් ඩංගු බෝවීමේ අවධනමක සන්දයි කරමානරත්ත තමයි තොරතුරුවාර්තා කරන්නේ. අවදානම් කලාපොළල ඩෙගු මඩින්න ත්‍රිවි හමුදාව සහ පොලිසිය එක්වෙයි, ඉදිකිරීම් පරේශ්‍ර ආශෘිතව සිදුකළ කීට විද්‍යා සමීක්ෂණවලට අනුව ඒවයින් සයට හැත්තෑ පහක ඩෙංගු මදුර කීටියයන් බෝවීමේ අවධාරමක් ඇතිබවතමයි ජාතික ඩංගු මර්ධන ඒකකයේ පවසනවා කියන කාරණය දිනමින ජාතික පුවක් පත ඒ විදිහට වාර්තා කරන්නේ. එනිසා ඉදිකිරීම් කර්මාන්ත පවතින භූමිවල පමණක් නොවේ ඔබගේ නිෙවෙස් අවටත් ඩැගු මදුරුවා සිටින්නට පුළුවන් එනිසා. කරෝනා වයිරසය ගැනම හිතන්නේ. නැතුව මේ අනිකුත් අවශේෂ දේවල් ගැනත් හිතන්න. ඩෙංග මතුරවා ගැත් කල්පනාවෙන්ඩන්නකා කියන කාරණයවට මතක් කරන ගමන්. ඔබ දන්නවා මේ කොරෝණ වසංගතයෙන් අනතුරුව රට යථාවත් කිරීමේ දී පොදු ප්‍රවාහනසේවා නැවත සක්‍රය කිරීමේ කාරණයේ දේ බස්රතවල දුග්‍රියවල ආසන ගණනට මගීන් ගමන් කළ යුතුවේ කියෙන කාරණය සෞඛින් නිර්දේශයක් විදියට ඉදිරිපත් කලා නමුත් සෞඛකින් නිර්දේශකට එහා ගොස් මේ කාරණය කොයිතරම් වැදගත්වනවාද. මේ සම්බන්ධ කාරණයක් ඇතිවෙන පොත්පත වෙන මේ විදියට වාර්තා කරනවා. බස්වල ආස්සන ගණනට පමණක් මගීන් ගෙනයාම නීතියක් වේ . බෝගහබවත්ත මයි ොතුර ර්ා කරන්නේ. මගේ ප්‍රවාහන සියලුම බස්රතවල ආසන ප්‍රමාණයට පමණක්. මගන් ගෙනයාම ඉතා ඉක්මනිින් නීතියක් බවඩට පත්කිරීමට අවශ්‍ය කටයුතු සිදු කරන බව මගේ ප්‍රහණ කළමන කරන සේවාමාත්‍යංශ සඳහන් කරනවා කියන කාරණය. අද දිවයින ජාතික පුවත් පත ඒ විදිහටවාර්තා කරනවා. බොමොහොඳ කාරණයක්. බස්රත පොදු ප්‍රවහණ සේවේ භාවිත කරමින් කොළඹට එන, එහමනැත්තම් අවශ්‍යතා සපුරාගන්නා උදබේ දන්නවා සට් තිබ්බත් බස්සල කොයිතරම් යනවාද කියන කාරණය. නිගං අපි ජනවාහරය කියනවා පොල් පටවන්නාසේ බස්තරත වලට මගන් පටවාගෙන යනවාගෙන කාරණ. හැබැ සීට් ගානට එමන තාසන ගානට මගීන් ගෙනයාම ීතියබඩට පත්වන වනමේ ඉතාමත්ම යහපත් කාරණැක් කියන්න දෙත් මතකරන ගමන් ඇතවත් අනුසිරස්ථලයක් නීතියේ සීමමා පැන්නොත් යලි රිමාන් කරනවා කියල අවවාද කරතිබෙනවා රංගජීවට සහ ළමා හේවාට අධිකරණයෙන් දැඩි අවවාද කියන කාරණය තමයි දිවයින පුවත්පත අද ඒ විදිහයට වාර්තා කරතිවෙන්නේ විශෂෙන්ම නීතියේ සීම වික්මවා කටයුතු කරන්නේ නම්ඇප අවලංගු කර රක්ෂිත බඳනා ාරගත කිරීමට නියෝග කරන බව පෙන්වාදමින් කොළබ විශෂති ගල මහධිරන වෙනනිසු මුල්ල පොලිස් පරේක්ෂක නියෝමාල් මෝසස් රංගජීව සහ හිටපු බන්ධනාකාර කොමසාරෙස් එමිල් රංජන් රමහෙවා යන විත්තිකරුවන්ට ඊයේ විවෘත අධකරණය හමුවේදී දැඩිව අවවාධ කර කියෙන කාරණය තමයි මේවි දිහයට වාර්තා කරන්නේ සාමාන්‍ය ජනතාව පැත්තෙන් සිටගෙන බැලිය යුතුකාරණයක් පිළිබඳවද දිීවිෙන චාතික පුවත්පද වාර්තා කරනවා මොකක්ද ඒ බලන්න. ලෝක වෙළඳපොලේ මිල පහල යද්දී මෙරට කිරිපිටි සමාගම් මිල වැඩි කිරීමේ උත්සාහයයික ජනත සෙනිවලත්න තමයි තොතුර වාර්තා කරන්න ග වෙනඳදපලේ කිරිපිට මිල පහල කොස්තිබයේද. මෙරට කිරිපිට මිල වැඩකිීම සඳහා කිරිපිටි සමාගම් පාරිබෝගික කටයුතු අධකාරයේ නවසර ල්ලා තිබෙනවා කියෙන කාර්ණය වාර්තා කරනවා. සාමාන්නේ නාර්ථක විද්‍යාවගෙන ගැමුරෙන් හිතන කෙනෙක්. ො හමනත්ම් ගැමරින් අධ්‍යනය කර කෙනෙක් නොවේ. සාමාන්‍ය මටම කෙනෙකරුත් තේරනවා මේ ආනයන අපනයන ද්‍රව් වහමන්නත්තම් ලෝක වෙලඳෙලේ බා් මිලකරන්න එක්ක ඒවා භාවිත කර අපේරටේ බාන්න මිලකරන් කොහොමද වෙනස් වන්නේ ඉද මිලි කොහොමද වෙනස්වන්නේ. බොරතල් බැරලයක ිල අඩුවීමත් එක්ක යපේරට බලපානවා කියන කාරණය ආර්ථක විද්‍යාව කර නොදන්න කෙනෙකරුත් තේරවායිති එනිෙසා ලෝකබලද පලේ මේ විදිහට කිරිපිටි මිල. බහල යද්දී ඇයි අපේ රතේ කිරිපිට මිල වැඩිවෙන්න කාරණය. වැඩිවෙන්න ඉල්ලීම් කරන්නේගෙන කාරණය, අවධහනයමුකල් එලතු දෙයක් විශෂම සාමාන්‍ය ජනතාව විදිහයට. මේ ඉතාමත්න තදින් බලපානටත් පුළුවන් සාමාන්‍ය ජනතාවට ඒකාරණය අද දිවේෙන ජාතික පවත්පතේ විදිහයට පාර්තා කරනවා. ලංකදී පොත්පතයෙන් තවත් පුවතක් වෙතා වධහනයමු කරනවා බැදුම්කර සිද්ියහා සම්බන්ධකාරණයක් වාර්තා කරනවා මෙ මේ විදිහට බැදුම් කර සිද්ධියදී. පොදු දේපල පනත කඩලා නීතිපති උසාවියට දැන්වයි. රවී ඇලෝසිියස් පලිසේන අල්ලන්න වරෙන්ත ඕනෑනෑ රංචන් කටුගම්පලතමයි ොරතුරු වාර්තා කරන්නේ ශ්‍ර ලංකා මහ බැක්වේ බැදුම් කර වදෙසි දෙකදී. රජයට අයත් රුපියල් බිලියන පනස් දෙකකට අධික රජයේ මුදල් සාවද්‍ය පරිහරණය කළය කියන්න සිද්ධියකට අදාලව හිටපු මුදල් ඇමති රවී කරුණවානයක මහතා ඇතුළු සැකරුවන් සිදුකර ඇත්තේ. හොදදු දේපල හානි අයටතේ වර්දක් බැවින් ඕවු අත්තරංගුණ ගැනීමට පොලිසියට වරෙන්තු අවශ්‍ය නැතැයි නේතිපතිවරයා ඒයේ අභිාචනාධී කරණයට දනුම්දුන්නා කියෙන කාරණය ලුලංකාදීප පුවත් පත ඒ විදිහට ස්වාර්තා කරති වෙනවා. නුර තල කවදාාන යොම් කරන්නේ කැලනියේ සරසවිය හා සම්බන්ධ කාරණයගට දිරමනෙන ජාතික පත් පත වර්තා කරනවා සරසවයක් කිවසන නොබගේ මතක යටේන පොවත් කිය පපයක් තිබෙනවා ඒ පුවතක් ගැ නොවීමේ. කලනය සරස වයේ පරිගණක තාක්ෂණ පිහිටියය හදන්න රපල්මිලියන තුන්දහසකට අධික මුදලත් රාජය වෙන්න් කරයි. hin lutදගදරතමතු තුර වාර්තා කරන්නේ කල්ලන විශවිද්‍යාල පරිගණනහා තාක්ෂණ පීට ඉදිකිරීම වෙනුවෙන්. රප ස් රාධක මුදලක් ව කිරීම රජ තේණ කරතිබෙනවා. යනුව එම විශ්වविද්‍යාල පරිගණක සහ තාක්ෂණ පහිටයේ ගොඩනැගලි සහ. යටතල පහසුකම් ඉදිකිරීම වෙනුවෙන්. රපල් मिल. උන්දහස් හැත්තෑ දෙක දශම දෙකක වටිනකම කෙන්නු කෙන්දරය පිරිනැමීම සඳහා ආමාත්‍යම්ඩලේ අනුමැතිය හිමියූ බවතමයි ුස් අධ්‍යාපන තාක්ෂණි හා නවෝත්පාදන අමාත්‍ය ආචාරය බඳල ගුුණුවන්දර මතා ප්‍රකාශ කරත්තිබෙන්නේ. තවත් අනුසරස්තලයක් වෙත අපි අවධානය යොමු කරනවා කුණාම්මාන්ගේ ප්‍රකාශය පිළිබඳව දේශපාල බේදිකාවේ පමණක් නොවේ මේවනවිට එතිරන් හාටගොත් ජා්‍යන්ත්‍රය තුළ පව කතාබහක් ඇතිවේ තිබෙනවා. ළම සොල්දාාදුවන් බදවා ගැනීම ගැන කුණා සම්බන්ධයෙන් විමර්ශණයක් සිදු කළ යුතුයි එක්සත් ජතින්ගේ මානව හිමිකම් කොමිසම කියයි මහින්ද අලුදගෙර තමයි තුරතුරුවාර්තා කරන්න ළම சொல்ල්දාදුවන් බඳවා කැනීම සම්බන්ධයෙන් LT සංවාන්ධලාන්නේ හිටපු නායකයකු වන වෙනාගමෘර්ති මොල්දරන් හෙවත් කරුණ අම්මා සම්බන්ධයෙන් විමර්ෂණයක් සිදු කළ යුතු බවට එක්සජාතියන්ගේ මානවහිමිකම් කොමිසම ප්‍රකාශ කරයි යනුවෙන් අද දිනමින පුවත්පත වාර්තා කරතිබෙනවා. නිමෙන පොත්පත ඒවිදිහයට වාර්තාකරද්දී දිවන පුවත්පතත් මේ පිළබඳව සවිස්තර වාර්තාභක්ගෙන එනවා මේ කරුරම්මන්ගේ ප්‍රකාශය සම්බන්නේයෙන් ඉදිරියට කුමක් සිදුිය යුතුද ඉදිරියට කුමක් සිදුවෙයිද අමතරව ඔගේ තවත් ප්‍රකාශ පිළිබඳව දිවේන චාතික පුවත්පත වාර්තා කරනවා. විශෂෙන්ම තිස්වසරක කුරිටු ත්‍රස්ථවාදේ ක්‍රියාත්මක වූ අවදයේදී LටT සංවිධානය පෝෂණය කිරීම සඳහා දකුණේ දේශපාල ටඥයන් ගත් ක්‍රියාමාග පළබඳව ලිපිය තුළෙනම මෙම තරගත වෙනවා අපි අතීතිය සිහිපත් කළ යුතුයි ජයාර් ජයවර්ධන සමයේ ප්‍රභාකරන්ගේ උපන්දිනයට ඒස්රාලයේ නිෂ්පාධිත ඩෙසට් ඊග නැමති පිස්තෝලයක් තෑගි කළේ හිටපු ආරක්ෂික ලේකම්වරයකි. කොටි දුර්වලෝ සිටියදී ආර් ප්‍රේමදා සුරජය නෙදුන් කරන කෙලෑව වෙත පනස්සයි අවිස්සාහ උන්ඩ විශාලතොගයක් සපයනු ලැබිය. එසම කොළඹ ගලධාරි හෝටලයෝ රැදිී සිට කොටන් ්‍යයාචාරය ඇන්ටන් බාලසිංහම් සාමසක්කච්ා ගැන විමසීමට මා ඔහුගේ කාමරයට යනට දුටුවේ කාඩ් ෝඩ් පෙට්ටි රැසකි මායනන් මෙහි ලිපිකරුව හමන් ඇත්තම් මාධ්‍යවේදයක් කීති වර්ණකළ සුරය තමයි නම් කරතිබෙන්නේ. එටටිවල කුමක් දැයි ඇසූ විට ඇන්ටෙන් බාලසිංහම් පැවසුවේ රජයෙන් දුන් මුදල් බවයි ඒත් අපේ රටේ ජනතාවට මේ තොරතුරු වසංවිය මේ කාරණය වාර්තා කරන ගමන් එලිපියේ තවත් මෙ මෙහම කාරණ දෙයක් වාර්තා වෙනවා. කොටි ඩයස්පෝරාව කරුණාට එරිහිව වචනයක් වත් ප්‍රකාශ කර නැත ඒ කොටි යුද අපරාධ ගැන කරුණා ෙල්දරව් කරන නිසාය. එසේ ඔවද කරුණ සිදු කළ බව කියන අපරාධබැරුවෙන් නීතිය ක්‍රියාත්ම කළ හැකිද. කරුණා කළ ප්‍රකාශය ගැන ද්‍රවිඩ සන්ධානය මෙතෙක් කිසිදු ප්‍රකාශයක් කර නැත. යඩුවෙන් කීර්තිය වර්ණ කළසූරිය මේ තොරතුරු ර්තා කරක්ද කරුණම්මාන් ඊයේ අපට මෙවිස්තරය පිළිබඳව මෙන්න මෙහෙම කිව්වා. ඔබ කිව්වන එක රෑකද හමුදාවේ දහක් තුන්දහක් ඝාතනය කලා කියලා? සරත් ොන්ක මහමය කියන හට දහමුද තිව ර ච ග නක්ල න කියෙලා එක ම ද ිලෙ මටීියක ම යන්න කොඩ නිව්‍ර පොට ල්ලා ම වන්නව ස්ී්ක දුන්න. ඒ ක්ක නිසක කාල ික ඩි කල නිවසක මෙම පප ල්ලා එක ොටකල් ී්ක ි පොර ක් ම් ලග මේ කිවා. එක ොා ගටිගී වනද එක ක්කම කටි ස් කරන්න නනෂන් කිය දි ලීරත්තක ය කියවා සප්‍ර ට ද ට ම. ගල්ගමේ දියට සම්මන්ධකිවාමිදියට ඒ ටේච්චකදර. මම කෙල්කර බසන පාච්චි කරන්න අපි ඉන්න කොට වගේම මම කියවා ද තුමා කිය ඉතරර හ බොරුවක් කියලා ම දන්නන්න කිීදනක් මරලා තල ගෞ් නෑ සාමාන්‍ය ගාන අපිට කට. පව්ඩික් නෑ ත්් කාලේ ඉන්නකොඩ දෙක්කපදම මරලන්න. අරන්තලාේ භික්ෂ ඝාතයක්ත් සිද්ධ වේ ඔබේ නායකත්තෙන් නෑ මේ බොරු ොරු නිවෂසක ඒ ගල හුමරබදම ි ලීර හිටියේ මේක පරන පාස්්. අපි පාස්්ටක ඕන නෑ දැන් ජනීව මානමහිකම් කවුන්සලයක් කියනවා. ඔබය කරපු දේවලොලට විමර්ශයක් සිද්ධ කරන්න දෝන කියලා. නෑනෑ එයට මොකත් කරන්න බෑ ඔය දන්නවා පොමක්ෂෂි මයින්දරජක්ෂ ප්ලික් ඇමනස්ටිය එක දුන්නා කටිට මට විර නෑම තින් තවෂ්‍ය එල්ලිදට ය දුන්න පලි නෂ්ට මේක වරයි ඇට ඕන ප්‍රෝබ්ලිම් ජිත් කියවවා එය දමයි ප්‍රග්ලම ක්‍රියත් කලා මේ පෝපග ටාට්. තදම්ම දුන්නැ පැසක ්‍රනසිගේ රම පයිතවයන යිවල් න්කරෝ රම්ස් න පයිත්ද වන කරනය දුන්නවා ඇත්තද අපේ හමුදාව ඝාතනය කරන්න පාවිච්චි කලේ ඒ ප්‍රේමදාස මහත්මයක් දුන්න ගිනියවි කියන එක. එය පත්ත කතාව එලිදිිගට්ඩියගේ පාජිකන්නවා ආමියක එකකෙන්ටක කොච්චර කලේ පවිච්චි කලාද? අදීපා කොදරයිබ්ලතු5තුටය එකට මුහුණ දෙන්ඩද ඔබ අලුත්පක් ෂකන්නේ පොහොට්ටුවෙන් නැව. මම කනදාම මර්පදම ම ඉන්නවවා ම මාරන්න ට පොහොට්ටුව කියන්නේ ඔබ පොට්ටේ වනුසේ කියල නෙමේන. මේ හරි පොට්ටුව මෙම් පපසිප්න ම හිද්ියා යිසරයි සිල්ලි වචාන ම පොට්ටුවනෑ. මතු කාරණය සම්න්ධන් දශපාල විදිකාවේ යම්යම්කාරණ මත්ව. වනත් ඊට වඩා ඇතුරොට ගෙන් අපේ සතාාබැලියුතු ස්යා බැලියුතු දැනගත්යුතු කාරණය තමයි. මේ ත්‍රස්ථවාදය පෝෂණය කිරීම සඳහා උතුරේ දේශපාලක්ඥුවෙන් වගේ ඉතිහාසය තුළ දකුණේ දේශපාලක්කීන්ද කටයුතු කර තිබෙන වග. දේශපාලන වරධාන වර ප්‍රසාද සහ බලය තහවුර කරගැනිීම වෙන් ඔවුන් කටයුතු කර තිබෙනවා කියෙන කාරණය ඔුගේ යම්යම් කාරණාවලින් ඔප්වෙනවා සහ දෙවෙන පොත්පතවාර්තා කර ලිපේ අන්තර්ගත වෙනවා. එනිසා හැමදාම ජාතීන් අතර අර්බෝධයක් නිර්මාණය කර තමන්ගේ දේශපාලන වපසරිය තරකර ගැනීමට උත්සාකරණ දේශපාලක්කින්ෙන් පිළිබඳවල් අවධහනෙන් සිටින්නට ඕන. අවධහනෙන් සිටින්නට කියලා මා කියන්නේ. එළඹෙන ගෝස්තු මත පස්ස වනිද ඔබ කතරිය ගසන්නට ඕනේ රට ජාතිය වෙනුවෙන් කැපවන රට ජාතිය වෙනුවෙන් සිතාාන්න කෙනෙක් වෙනුවෙන් කියන මතක් කිරීම ඔබට කරන්නට හිේතුවා. ජ ත් තු පිට ි ල . නතරව ජදත පොත්වල ඇතුු පට ශංකවෙත දහන යොම කරන දනමට පත්ත නහම් ේ ගන්නවා ජනාධිපතිතුමාගේ ප්‍රකාශයක් මෙ මෙමවාර්තා කරල තිබෙනවා ආ්ඩුව අනාශෝ ලෙස මැදිහත්වීමෙන් කුඩා පරිමාණ ව්‍යපාරවල දියුණුවට බාධාවිය හැකි බ ජනතිපතිතුමා ප්‍රකාශකරතිබෙනවා. පලාවාන්න්නේෙසාහ කේශ ලංකාර ශිල්පියන්ගේ ගැටලු සසාචාවවදී තමයි ජනාතිපරිතුමා මේ බව අවධරණය කරතිබන්නේ අවශ්‍යවන්නේ පහසුකම් සහ නපුුණතා සංවර්ධනයට සහයවීම බව පෙන්වාදන ජනාතිපතිවරයා රූපලාවන්නන්නේනිසා කේෂාලංකරු ශෂස්ට්‍රේෙන් රත වන්නන්ගේ ෘතිය භාව වැදදිියුණු කිරීමම් මුල්ලි පහසුකම් සැලසීම සහ වෙළඳ පවර්ධන හැකියාව ලබාදීම රජේ වගකීම බව සඳහන් කරතිබෙනවා. ග්‍රමත්තිතුමගේ ප්‍රකාශයකුත් දිනමෙන පුවත්පත වාර්තා කරනවා මෙවිදිහයට මෙරට සිසුන්ට පාකිස්ථානයෙන් ලැබුණු උසස් අධ්‍යාපන වරම් පසුගිය කාලයේ නොසලකා හැරලා ක්ෂණ ෆ්‍රියන්ත තයි තුරතුරුවාර්තා කරන්නේ. ද්‍ය අව ප ො බ ්‍ර ඳන් ති න්නේ පकస్ता මකම साරි श्राමි ජ ால் म् සා කාතक මහතා හමු වී පැති සාකචචාවකද කියන කාරණ දිනම චාති ප ත් ප ඒ දිට වාර්තා කරති ෙනවා දේශප ැ තු හිපයක් මුරනවා තු ිට ශ ද ත්ත නවා සමග ජන ලවේ ජ ප්‍ර හ . විදිහට රාජ පක්ෂ රජය රුපියල් පන්දහසක් දී පවුල් බාල්දු කලාා මගේ රුදාව නැතිවෙන්නේ සෑම පවුලකටම රුපියල් විසිදහසක මාසික දීමනාවක් දුන් පසුුවයි. ඔතුුර කොළඹ පක්ෂ කාර්යාලය වෘත්ත කරමින් සගඟ ජන ලවේගේ නායක සජිත් පේමදාසකය යැනුවෙන් ලංකාදී පොත් පත එතුන්ගේ රුදාවක් සම්බන්ධයෙන් අද ඒ විදිහට තොරතුර වාර්තා කරති වෙනවා දිිනම පොත් ත රාජ පක්ෂට පාර්ලිමෙන් න්ත්‍රිව හම කියනවා. ගමික නයකින්ට අපහස කරන අයළඟ තියාගෙන සජිත් ආණ්ඩු ලිය ඉල්ලන්නේ මේ රට ආගමක් දහමක් නැති රටක් කරන්නද කියලා හෙට පාර්ලමේතු මන්ත්‍රී නාමල් රාජපක්ෂ අම්බලන් තුොටදී කිය යනුවෙන් දිනමෙන පුවත්ත වාර්තා කරනවා. එක්සත් ජාතිකපක්ෂය නවීන් දිසානායක වෙන මෙහෙම කියනවා එක්සත් ජාතිකපක්ෂය හා සමඟි ජනබලවේගේ සම්බන්ධයෙන්. අලියා විනාශ කිරීම සමගි ජනබලවේගේ එක අරමුණක්සේල කුරලුවන්ශතමයි තුොතුරු වාර්තා කරන්නේ. ජාප නොරල්ලිය ස් ්‍රික් ේක්ක නවින් දිසානායකතම මේ සඳහන් කරන්නේ සමගි ජනවලගේ කණ්ඩායමක් සජිත් එරහිම ක්‍රියාත්මක වෙමින් දෙදහස් විසි පහේදී ජනපති අපේක්ෂ කළෙක ලෙස මිස්ට උස ගෙන ඒමට කටයුතු කරමින් සිටින බවත් ඒ සඳහා අලියා විනාශ කිරීම ඔවුන්ගේ එක් ප්‍රමුක අරමුණක් බවත් නවින් දිසානායක සඳහන් කරති වෙනවා. එකම කඳවරේ හිටපු අය දෙකට බෙදිලලා මෙහම කියද්දී අනිත් පිලේ කට්ටිය වෙන මෙහම මතයක් දරවා. අලියට චන්දය දෙන චන්දදායකය ගමකින් අද හොයා ගන්නන් බැහැ මෙම කියන්නේ හෙටපු පාර්ලමෙන්ට් මන්ත්‍රී අජත් පීපෙරේර සිය පක්ෂය පැවැති මාධ්‍ය හමෝකට සහභාගී වෙමෙන් තමයි හෙට පාර්ලමෙන්ට් මන්ත්‍රී අජත් පීපෙර මහතා මේ අදහස් මේ විදිහට පලකරති වෙන්නේ න්त्र ග प्रකාශකො वाතා කරවා හොරකාල පුරුදු යහපාලන ஆණ්ඩුව විදේශ ගිවසුම් අසන්කරතිෙන් නෙත් හराට රදන प्रකාශ කරයි. ගවසත් සමගලැබ $ मिलියන ගානක මුද කාගේ සාක්වට. ගේ MCC ගවස අපේරටේ ස්වාදීනත්වය නැතිවෙනවා කිය කාරණය ඔහු සඳन කරතිෙන. MCය ගැන ජනතාව විමුක්ති පෙරමුණ මෙ මෙහෙම කියනවා. MC අන්තර්ගතය ජවිපය රටට හෙළිකළේ මාස හතරකට කලින් මෙම ගැන විජිතහරත් හාපානු රජිය ගැසු ගිවිසුකට සහ ගත් මුදල් වලට මොකද කරන්නේ කියා වහ ෆරට හෙි කල යුතුේ කියා ජනතතා විමුක්ති පෙරමුණ හෙට පාර්ලිේ මන්ත්‍ර ජවිතහරත් සදහන්රතිබරවා තවත් කාරණයක් මේ අපේක්ෂකන්ගේ අංක සහ නම්. එම ඇත්ත ොගේ චායරූප සඳහන් කිරීමේද යම් නීති පැනවී තිබෙනවය සම්බන්ධව විමල් විර්වල් ශමාත්‍යවරයා මෙහෙම කතාවක් කියනවා අපේක්ෂක චායාරූප බැරි නම් කොමිසමේ තුන්දෙනගේ පින්තූර ප්‍රදර්ශනය කරනවා විමල් වේරවශ කියයි කොමිස්සම ක්‍රියාත්ම කර ඇති මැතිවරණ ක්‍රමයෙන් දේශපාලක්ඥයා කාගේ හෝ ගැත්තෙක් වනවා කියන කාරණය ප ආමාත්‍ය මල් විරවශ හතා සඳහන් කරතිබෙනවා විශෂයෙන් අනුවාාධ පපුර ජැස්ව්‍ර හෝ සන්ඳන් වැදපුදාගෙන ආශිරවද ලාගැනීම නතුර මාධ්‍යව දහස් දක්ම මයි ොේ කරනණ මතු කරතිවෙෙන්නේ. විසන්දිවෙෙන්න්න යන දුරකතනය ගැනත් සහන කරති බෙනවා හිට පාලිබේන්තු මත්වී රබි කරණයක මතාාව මේ විදිහයට විසන්දිවෙන්න යන දුරකතනය රජවෙන්න හීන දැකීම විහිලවා. පාලි මත්්‍ර ව කරවානයක මතා තමයි මේ ප්‍රකාශ කරති ෙන්නේ කනගාටුයි දුරකතනය විසන්ධිකර ඇති බව මෙම මහමැතිවරණයෙන් පසු අපට අසන්නට ලැබෙනවා කියලා තමයි ්‍රවී කරර්වාණයක මහතා ඒ විදිහයට සඳහාන් කරති බෙන්නේ. තවත් කායක් ේදේශපා ේද කාේදීම තු තවත් කාණයක් දීවි චානක හිට පාලිේතු මන්්‍ර රයා ම ෙම ප්‍රකාශයක් කරති බෙනවා. සජිත් සමාව ඉල්ලන්නේ මූනිච්චාවට. හරීින් ජාතික ලස්තුවෙන් දොට්ට දානවාද කියා රටට කෙලින් කියන්න ඩීවි චානකගේ ප්‍රකාශයේ විදියට භාර්තා කරනවා. සුලල් හඳනෙති හිට පාර්ලිෙන්න්තු මන්ත්‍රීවරයාගේ ප්‍රකාශයක පුරාගන්නවා ව මේ විදිහයට ජවිපය සංවර්ධනයට පක්ෂ බව මහින්දගේ මතක ගබඩාවෙන් ගිලහීම කණගාටුවක් මෙහම කියන්නේ සුනිල් හඳු නෙත්තෙට පාර්ිබේතු න්ත්‍රිවර. ජවිපයේ සංවර්ධනයට පක්ෂ බව මහින්දගේ මතක ගබඩාවෙන් ගිලහීම කනගාටෝට කාරණාවක් කියලා. ඔහු ඒ විදිහට සඳහන් කරද්දී මේ එක්සත් ජාතික පක්ෂයේ සහ සමඟ ජනබලවේගේ අතර අර්බූධ සම්න්ධයනිසා හරිී ප්‍රනාාධතික ප්‍රකාශය සම්බන්ධයෙන් කවින්ද ජයවර්තනත් මෙට මෙහෙම ප්‍රකාශයක් කරති වෙනවා. හරීන් වැරදී සජිත් හරිදේ කලා. කදිනතුමා කියන හැම වචනයක් ම රන්හ සමායි හරිින් බ්‍රාධ මන්ත්‍රීතුමා එවැනි උත්මයකු විවේචනය කිරීම මම තරයේ පිළිකුලෙන් හෙලා දකිනවා යයි හිට පාර්ලිමේතු මන්තවී කවිින්ද ජෑවර්තර මහතා දිවේන පුවත් පතර කර ප්‍රකාශය ඒ විදිහට වාර්තා කරති වෙනවා තවත්ත ප්‍රකාශයක් සිසර ජෑකොඩි හිටෝ පාර්ලිමේන්තු මන්ත්‍රී ්‍රයාගේ මංගලට හරීන්ට ඕනෑ අපි නේච්ච ජාතියක්යා ලෝකයට කියන්න ම කියන්නේ හිටපු පාර්ලිමේන්තු බන්ත්‍රයේ සි රචජයිකොඩි වෙලාවේ මංඟල සමරවීරුල හරිෙන්ල අවශ්‍ය වෙලා තියෙන්නේ අපේ ජාති අපි ජාතීන් වශයෙන් ආගම් වශයෙන් ඇනකොටාගන්නාමච්ච පිරිසක් ලෙස ලෝකයේ ඉදිරයේ හංවඩු ගසන්න කියෙන කාරණය තමයි ඔහු ඒ විදිහෙට සඳහන් කරතිබෙන්නේ. තවත්ම අනුවේදන කාරණයක් ලංකාද දිවේ ජාති පවත්තේ ඇතුු පිටුවකගම හෙම වාර්තා කරනවා. දස හැවරදි දැරිය පාස්थලේදී කෙළසූ ගුරුවරයා දහ අට වසරක් දঙ্গගට දරුවන්ගේ අනාගතයට දොරගුලු විපර කරදින දෙවන දෙමාපියන්බට පත්වන්නේ ගොරුවරුන් එවැනි ගුරුවරුන් අතින් මෙම නිදේවල සිදුවීම ගාතතියක් විදිහයට කොයිතරම් කණගාට පත් යුතු කාර්ණයයක්ද කිය කාරණයඇත්වට මතත් කරසිනවා. මාමේ සඳහන් කරන්නේ සොහසක් වු වන්දනීය ගුරු බෞතුන් සම්බන්ධයෙන් නොවේ මෙමනි පාපතර ක්‍රියාවල නිදත වන අතුලොස්සක් පිරිිස සම්බන්ධයෙන්. බාති කර්මාන්තය ගැනත් අද දිනිමෙන පවත් පත මෙන මෙෙම වාර්තා කරනතිබෙනවා. මේ තෝරාගත්තේ අපේ රට ඉතාමත්ම වැදගත්කාරණයක් බැවින් විශෂෙන්ම බතිකර්මාන්තය සුබවාදී අපේක්ෂාව මේ බතිකර්මාන්තය දියුණු කිරීම තුළින් ඉදි්‍රයේදී ඇතිවන ආර්ථික ප්‍රවනතා ඒවගේම මේ බති කර්මාන්තය තුළින් අපට ලබාගන්නට පුළන් විදේශ විනිමේ සම්බන්ධයෙන් කරමාන්තයේ ලබ පිවිඳීමම සම්න්ධය ධදිනමෙන ජාති පොත්තේ විදි භාර්තාරති වෙන. බොම විශේෂ දයක්කො පෙන්වන්නට හිතුවා. අබදනවා හිරු සයේ නිරන්තරය රටේ තොටේ සිදුවන විශමාචාර ක්‍රියාවන් දූෂණ ක්‍රියාවන් වංචාවන් පිළිබඳව අවධානයෙන් ඉන්නවා. එහෙම අවධානයෙන් ඉඳලා රටේ යම් ප්‍රදේශයක් බෙහරා ගැනීමට කළ මෙවරක් අපි ඔබට මේ විදිහට පෙන්වනවා . ගැනිර පලාතේ නිදවූ ප්‍රලාදීශෙ කම්පොට්ටසේ වவ் ලෝ ේ ලපය කොටසක් ගොඩ කරමින් වෙරල උද්‍යානයක් සකස්කිරීමට කිසියම් පිරිසක් පසුගිය කාල්ලේ පියවර ගෙනතිබනාා. රු යේ වෙත මෙමන තිවිරෝදී ක්‍රියාවලිය වාර්දාාව මත් සමක. අප අදාලප්‍රදීශ්වවිතගොස් මේ පිල්ිබඳ ස්වාබැලවා. ඒදී අනවරණබනේ. පසුගේ රජයේ සිටි දේශපලඥයුගේ අවශ්චතාව මත, ඉදිරි මතිවරණය ඉලක්කරගනමින්. ජනත ප්‍රසාධය දිනාගැනීම සඳහා මෙම ඉදිකිරීමම් සිදු කරනා පවයි. මහා පරිමාය කලපය කොටසක් පුරුවමින්, මෙම වෙරල උද්‍යානය ඉදිකිරීම සඳහා වෙරල්ල සරක්ෂණ දෙපාර්ත්මේන්වේ අවසරයක් ලබා ගැතිබනේ දැනහැ රු සියල්ගේයේ මේ සිද වන නීති විරෝධී ක්‍රියාවනිය රෝගත් කිරීමෙන් අනතුරප වෙරල සරක්ෂ බලදහරීම් මේ පිබඳව දැනුුවත් කලා. එම නිලදහරින් අදාල ස්ථානයට පැමිියේ, පොලිස් විශේෂකායවලකා නිලදහරින්ද සමකයි. මැතිවරණ සමයක් අභියසිුදු කරන මෙම නී විරද ඉකිරීම නතරන. ඇයි ල් ස දක්ෂු නිල් හරන් ඉදිකිරීම තු කරන්ට ඒද දන්වාසිටයේ. ඒක ඇතම ගැටලු සහරි ත්වයක් මේ සඳහ අර මුදල්ලයදවෙන්න කොහෙන්ද තිරන කාල සීමමක් තුලද වැනි ආකාරය ටේතුව ලීමට පේ හ තවන ොමේස බාය වසර ගතයතු මතේ සිවක්ම කිරීම තුලන එනිසා අපිම අනසර දිකිරීම හම ක්‍රාත්ම වන පරිදි අතර කිරීමට කටයතු කර දිගින් දිකටම මෙට නීතති මයිම් නොකරමින්. ගැනිර දේශපලාලක්කීන් මෙ පෙන්වන්නේ තමන් වෙරට නීතියට අවනත නොවන බවද. නීතිය අතටගෙන නින්ද වරු වෙරලතීරයේ සිදු කරන මෙම මහා පරිසර විනාශය ගැන හිරුසී අයියේ තවදුරටත් අවධානයෙන් රටේ ද්ධවෙන හැම වංචාවක්ම හොයාගෙන හවාගෙනයනකොට අන්තිමේදී ඔබේ කතරින් පාර්ලිමේන් තුට ගිය කෙනෙක්ඉන්නවා. එනිසා එලඹෙන මහමැතිවරණේද ඔබ මේ ගැනක් සිතන්න. ඔබේ නාමයෙන් ඔබේ කතිරයෙන් පාර්ලිමේන් තුට ගොස් රට වනසන පරිසරය වනසන මෙවෙනි අය පාර්ලිමේන් තුටය වන්නට එපා අපිසූ දානම් කෙටි විරාමැක් ලබාගන්න විරම අතුරව කාටුන් විශෂ ංගාරම්භ කරන්නන්නේ බෙම්පියා කාටුණනයෙන් බෙම්පියයි චාලයියි ගමනක් යන ගමන් කතාවක. ට්‍රීවල් බයිසිකල් ලොඩින් යනව දකලා බෙෙන්පිිය චාලියයේෙන් අහනවා චාලියයියේ අර පාරේ බස්මන්තීරු එෙමන් ඇත්ත බස්වලට ප්‍රමුකතා මන්තීරු හදරතියෙන්නේ පාරේ විනය ඇති කරන්නලු නේද. එදකොට ත්‍රීවිල් ටිප මෝටசைකල් බට්ටොල් ොරිවල විනය හදන්නේ කවදද දන්නේ නෑනේ ද බෙම්පියෝ කියලා චාලිිය අ යා බෙම්පිියගෙන් අහනමා පාර යනකබන්. අපි අවධන යම කරන්නේ දිල්රුගේ සීපද අද සීපද මොකක් ගැනද. නෑවි තිබු நாට පසුගිය කාලිකට ஆවා යි් ි ලගදී දින්නක ගෙට. ඒය සැකසුන්නු විදිහ පිළිබඳ සිතනකොට, මොලයේ වැටන්නවා පැටල්ලිලි සහිත ගැට. මොලේ වැටිනවා පැටලිලි සහිත ගැට මේ ලයිට් බිල හැදුන කොහොමොද කියලා හිතනකොට මොලේ ගැටග හැනව කියලා තමයි මේ දවස්සට සාමාන ජනතාව කියන්නේ. MMC තෑගි පෙට්ටිය අර්ගෙන ඇවිල්ල මේ දවස්වර කාගේ ළඟට තෑගි පෙට්ිය ගෙනල්ල තිෙන. මේ දවස්සල මැතිවරණ ව්‍යාර වෙනුවෙන් වැඩ කටයතුම අග්‍රාමාතයතුමා චන්දෙත් ලඟ තියායනකොට ඇමරිකාක්වෙන් තෑගි දෙන්න හදනවා MC මේ තෑග්ග හරි භයානක තෑගගක්. ආධානයම් කරන්නේ චයරත්න වික්‍රම සිහගේ ෆේක්බුක් කාටුනයට ඇත්MC සම්බන්ධයෙන්. එMC ගිවසුම ජනාධිපතිතුමා අතට ගත් තලු යාළුව අහනවා එතකොට මක්ක වේදං එතකොට මක්ක වේද බංMC ගිවසුමට කියලතමයි අහන්නේ තලංගම ජයසිගේ පලාමල් අපේ දේශපාලක්නයකුට තලන් හම්බෙලා දෙන්න කතාාවක් තලවෙන්න මෙහෙම කියනවා. හමුදාව තුන්දහක් මැරුවයි කියපු කරුණා චන්දයෙන් දෙනලා ආවොත් මොකද කරන්නේ දේශපාලක්ඥ උත්තරයක් දෙෙනනවා එහනම් ප්‍රභාකරන් මලා කියන එක බොරු බව ඔප්පු වෙනවා ප්‍රභාකරන් මලා කියන බොරු බව ඔප්පු වෙනම කියලා තමයි එක් කියන්නේ. පුරසාරං පුරන්ට හම්වෙලාතියන්නේ කවද්ද පුරන්ටත් ම හිතන විදිහට දැක්කම හිතන්නේ දේශපලක්ඥය කම් වෙනවාගේ මොනවද කියන්න වෙන මෙහෙම කියනවා. ධනපාල ලගාව ධනේ නෑ ගුණවතී ලගාව ගුණේනෑ, ධර්මසිරි ලගාව ධර්මනෑ. ප්‍රේමරත්න ලගාව ප්‍රේමිනෑ එහෙම නේද පුරන්. එතකොට පුරන් කියනවා. ඒකනෙ නම කරුණවනාට තුන්දහක් මැරවලු කියනවනේ. ධනපාලලා ප්‍රේමරත්නලා ගුණවතීලා අහ හිටිය නම් අමනාපවෙන්න කාටුන් එක තිබද කිව්වේ. අවධානය තුන් මසල පදෙි තරට තිලකගේ බලන්නමකක් ගැඳ තියන කියලා. රටගෙන යන ඉදු පිළිවෙත් වලට නොයා කරුණා සහ හරීන් දෙන්නා පෙලටතියා. උන්ගේ හැකරකම් පෙන්න්න නෙතර කියයා අප රවටා ගන්න එනහැටි කතිර සොයා තිල කළියන්නේ තුම්මාන්සර පදහතර ඕකයි තත්වය අනුරාධකේ පද පෙලි හතර අත්ත රටේ තියෙන දෙයක් ගැන සම්බ මෙන්න මේ විදිහට ලියෙනවා. කරුණා පැය හතක් C.යි දියෙහි හිඳ පිටවී ගියා උත්තර වැල් හුங்கක් බැඳ. ආයේ. පිට නොවෙන්නට මී හරක් පද ඉදිකට්ටකුත් ගත්තා කට මහන්නද ඕකයි තත්ත්වේ පද පේලි හතර. වාකයි්‍යනොත් කියන්න අපේ රටේ දේවල් ගැනම තමයි. වන්න මෙයි නිමිත්ත කරුණා රණවිරුවන් මැරු හැටි කියයි රාලහාමිල්ලිියයි. කොටිනායක කරුණා කයිවාරු ගහනවා, රණවිරු ගහතන කළ හැටි උදම් අනනවා. ඒවා ඇහෙන විට කාගෙත්වලේ රක් වෙනවා, නීතිය හමුවේ ගොයියෝ වැඩවරදිනවා නීතිය හමුවේ ගොයියෝ වැඩවරදිනවා. අපි අදදා නම කරන්නේ චමුත්මස්ත්‍රීගේ ශ්‍රී සමයන් කාටුනයට යාලෝ දෙන එකතු වෙලා කතාාවත් මොකක් ගැනද කතා කරන්නේ එක්කෙනෙක් කියන වෙන මෙහෙම. නම පින්තූර අංක තහනම් කටවුට් බැන තහනම් සමරු පලකවල මනුත් තහනම් අනිත් කෙනා කියනවා. හොමගේයාාම අපේක්ෂකයන්ගේ හැබෑ මූුණ පෙන්න්නත් අහ නම් කරයි හිට නිදට ඔහම ගෙල්ලා ඇතිවන කොමසන් සභාව අපේක්ෂකයාගේ ඇත්ත මූුණ පෙන්න එකත් මතර කරජ දන්නෑ කියලා කියන්නේ දාස හඳින ස්වාරිස් කාටුනේ ස්වාරිස්ට හමු වෙලා අපේ හෙටපු හමුදාපතිවරයා හෙමන්නැත්තම් සරත්ෆොන්සිේ මහත්තයා මොක්ද කතා කරන්නේ මංගල සමුගන්න එක හේතුවක්ලු ඔබතුමා ඒ කල වැද්දා දැන්ද කියන්නේ ඒ කළවැද්ද දැන්ද කියන්න කෙලහනවේ කළවැද්ද වැනි වචන ඔබට මතක ඇති. ස්වාරිස් කාටඩේ නතුර අපියොම ැමවනවා වරකාගේ සිතුුවම වරකාගේ සිතුුවම අද බලන්න හරි අපපෝරුයි. නන්නවා අයකුන්ටගේක්. අයිකුන්ටකයා නයකොත්තියාගඩඉන්නවා. රිලව කුත්තියාගෙන ඉන්නවා රිලව තමයි නටවල පෙන්න්න හදන්නේ. හරිීන්ගේ දයිරිය ගැන මංගල පුදුම වෙේ දැන් අයිකුන්ටකයා කවරු වගේද කෙලබට අතුරගන්නට පුළුවන්. මේ හිටපු පාර්ලිමේතුමන්ත්‍රී මංගල සමීර තමයි නටවන්නේ. නැටෙන්න්නේ කවද නටන්නෙ කවුද හරයෙන් ප්‍රනනාාන්දු. උඹ හරිහපනෙක් පුතා ගාපන්තව බඩ පෙනවාක්. බහරි හපනෙක් පුතා ගහපන්තව බඩ පිළවක් කියලා තමයි දෙන්න කියන්නේ හොඳයි. ඒතුමා කාටනය තලන්ගෙන් ඒතුමාගේ චන්්ඩි ගෝලයා ඒතුමත් එක කතක් ච්ඩි ගෝලයා ඒතුමාට මෙ මෙහෙම කියනවා. හරිින් ප්‍රනාාන්දු කියනවා ජීවිත කාලෙම විලංගුදාලා හිටි අලිය කොහුලනු කෑල්ලකින් බැන්දත් වූ හිතන්නේ ඒක දම්වලක් කියලලු කඩාගෙන යන්නේ නැතිලු. ඒක අහගිනිදලා ඒතුමා මෙන මෙහෙම ත්තරයක් දෙනවා. ඒතුමා. ඒක ඇත්ත අපි රටේ චන්දදායකයෝ ඒවගේම තමයි. කොහුලනු කෑල්ල කඩාගෙන යන්න හිතන්නවත් නෑබං කියල තමයි ඒතුමා චන්්ඩිගෝලයාට සිරාට උත්තර දෙන්නේ. අනේද කියන්නේ පදපේලි හතර තලන් ලියන වෙන මෙහෙමතියෙනවා. සොයමින් අඩු පාඩු පන්සල් වල වැන්ද නායකයන් යතත් මේ දින වල චන්ද. ගොවිතැන් පාල්ලු වුණු ගේදොර අලිබින්ද, දුප්පතුන් දක්නට නොය නුයේ මන්ද නොයිකාර අබුදුුවට මොනුදුන් නිසාමාන ජනතාව වාගෙන කවුරුත් යන්නත්තේ ඇයි තලන් එහෙම අහනවා පද පේලි හතරකින් අපි අවදාානයම කරන්නේ පංක ජුරුවීන්දගේ සරධම් කටුනට අද සරදමමකක්ද මැකෝ සජිදගේ කටවු් ගලවලා ඒ හගනින් දලා සරදාම් වන්න මෙහෙ මුත්තර ඇත් දෙෙනවා. හරීන් සජිද්ගේ රෙදි ගලවනවා. මැකෝ සජිත්ගේ කටවුට් ගලවනව හරි සජිත්ගේ රෙදි ගලවනව හොඳයි ඒ වැඩත්. අවදා නියමුම කරන්නේ අපි ස්්‍රිකාන්තගේ ශ්‍රීදූපත බලමු දූපතය බොනොවද මෙදා පාර ඇහෙන දේවල් කියලා. සජිත්්‍ය පක්ෂ ලකුණ මාරු වෙලා ඔල්ලෝසුව කියලා කියවනානෙ බන් මේ දවස්සල වැටෙන්න්නේෙම බාල් දිහින්දා. වෙලාව බලාගන්න එක කෝකටත් හොඳ යිස් සෙල්. දවසල වැටෙන්නම බාල්ධිහින්ද වෙලා බලා ගන්නන්නේ කකටත් හොඳයි කලතමයි කියන්න. අද ගිනිකසේ ගජමන් නඕන ලියන්නේෙ සජිත් මහත්තයා ගැන. මහජනයාට පවසන විට චන්දදාන කලාව ஒருර ලෝසුව සල්ලකුණුබව හඬවයිතම නලාභ වර්දක්නෑ සජිත් එහම හිතුවත් හොද කලාව ටැලිපෝනයේ තිරය මතත් වැටෙන්නවා නොව වෙලාව ි නයේ තිරේ මතත් වැටිනවන්න ොව බෙලාව කියලා ගජබන්න ඕන හරියක්පූරණ කියකිවා දෙන්නා දෙවරේ ඉඳගෙන මාලු බානවා මාලුද අහවුවෙලාතිබෙන්නේ මොනවද අහුවෙලාතිබෙන්නේ කියල බලන්නු මල වල පත්ති ක ා ිලි පිත්ත ිට් ල්ල හ පැත්ති ක ාගේ සාක්ව හ පැත්ති ක ෙන බිලි පිත්ති යන ිලිකට්ට කිල් ත් ගගේ ක්වේ දෙන්න කවුද මේ එකම පක්ෂ හිටම නායකය නයෝජනාය කියය දැන් පක්ෂ දෙක නායකයෝ පරනිල්ලික්‍රම් සිංහ සජිත්්‍රම දසයි දෙවරේ ඉඳගෙන එක පක්ෂ මාලු බානවා දස තමයි ලංකාදය පෙට අදන්නේ. සජ ප්‍රේමදස දුරකතනයෙන් දුරකන ඇමතුමාක් දෙනව දුරකතන ඇමතු අතර මග විින්ද වි ද කො ලන්න. විික්‍රමුසිකම හත්තවයගේ කෙනෙක් ඇවිල්ලා හැඳදුට කතන සබඳතාව විසන්දිි කරවා විසන්ධි කරන්නේ බිලගෙවල නැතිහින් ද නෙමේ මේ විසන්ධි කරන්නේ කතුරක් කරන්න වෙල කතුරෙන් කපල දර්ශකපුගේ තමයි කාටෝනය අඳින්නේ අද අමසන් කාටෝනය හිනා වැස් හිනා වැැස්සෙන් අද හිනාවෙන්න තිය නෙබොනවාද. බලන්න එක පක්ෂයේ දෙගොල්ලෝ දෙපිලට බෙදිල්ලා බිම නමාගෙන පාක්ෂිකය පාගෙන තලාගෙන පාක්ෂිකගේ ඇඟන නැගගෙන. බලන්න අලියයි ෙලිෆෝ පහත් පහත්විල්ලට දෙන්නගේ පස්ස වදිනවා මේ විදියට කෝමුණත් පාක්ෂකයා හතරගාතෙන් විම අද කාටුන් දේශපාලන වේදිකාවේ යම්යම් කාරණා පිළිබඳව හොම හාස්සය උපද වන ආකාරයෙන් ඇඳ තිබුණා මේ කාටුන් විශෂාංග අපත් ඔබට කියන්නේ අපහාසේයට උපහාසයට නොවේ මේවා යම්යම් කාරණා පිබඳ බොම රසවත්ව වාර්තා කරති බිෙන නිසාම් අද අතේ විස්තරින් සමුගයන්නට සූ දනබන වාද දවසූබට සුබදායි දවසක් වන්නට කියලා ප්‍රාත්ථනා කරනවා. ඒවගේ මතක් කරනවා හෙට දෙනයදීත් මේ වගේම පත්තර බල සලු විස්තරර්ගෙන අපිියනවා ඔබයාාලින්නේට සුබ දවසාක්.